මානවයා යනු උප්පත්තියෙන්ම උසස්යයි සැලකෙන කෙනෙකු වුවත් මානවයාගේ සංකීර්ණතාව මතම අඩුපාඩු වීමේ හැකියාව නැතහොත් සම්භාවිතාවද ඉතා ඉහළයි. එය යම් පමණකින් අඩු කරගත හැක්කේ ඔහුටමයි. එවැනි සංකීර්ණ කුටුම්භ සහ මානව සංස්ථා සමාජ ඉතා පෘථූල ලෙස ව්‍යාප්ත වූ ජෛව විවිධත්වයෙන් අනූන රටකදී සොබාදහමේ කළමනාකරණය සංරක්ෂණය උදෙසා අපරාධ හා ඒ වටා බැඳුණු ස්තරය සපුරාම නවතාලිය හැකිද? මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තරය හා අත්වැල් බැඳගෙන ඊට ගෙනෙන ප්‍රබල ප්‍රායෝගික ප්‍රබුද්ධ විසඳුමක් ගැන අද සොබාධාරා. අප සිතනවාට වඩා ලෝකය වේගවත්. එක් පසෙකින් එය සිය ශක්තීන් පවත්වා ගැනීමටත් ඌනතා පූරණය කොට තුල්්‍යතාව ඉහළ දැමීමටත් අනවරත වෙහෙසක නිමග්න වනවා. ඒ ස්වභාවික තත්ත්වයන් දිගින් දිගටම විච්ඡේදනය වන පසුබිමක අනෙත් අතට මානව ක්‍රියාකාරකම් ඔස්සේ දියුණු තාක්ෂණය හා පොරබදමින් අලුත් ඉවුරකට සමීපවීමටයි නිරන්තරවම මිනිසා යත්න දරන්නේ. එහි අපේක්ෂා එක් පසකින් යහපත පිණිස හේතු වුවද ඇතැම් අරමුණු අත්‍යන්තයෙන්ම පෘථිවියේ අන්ධකාරයට අතවනනවා. මේ සියලු දෑ වැරදි සහගත ගොනුවකට ලඝුවේ නම් එය නිවැරදි කරගත යුත්තේද මිනිසාම පමණයි. එහෙත් එය එසේම සිදුවේද සිදු කළ හැකිද සත්ව ශාක ප්‍රජාව හමුවේ අපට හිමි තැන හා ඒ උදෙසා අප ලබා දිය යුතු තැන ගැන නිසි සබුද්ධික කියවීමක් අපට තියේද? මෙ සියල්ල මැද උභතෝ කෝටික ගැටලු ගොන්නක සිර වුණු විට අලුත් ප්‍රවණතා ක්‍රමවේද හා විසඳුම් කරලියට පැමිණේ. මේ කතිකාව එවැනි මේ මොහොත උදෙසා අතිශය වැදගත් කළමනාකාරී ව්‍යූහයක හා සංරක්ෂණ පරිපථයක අත්තටු සවිමත් කරන ක්‍රියාවලියක් පිළිබඳවයි. සොබාදහම තරම් කඩිසර කඩවසම් තුරුණු නැවුම් සක්‍රිය කියවිය නොහැකි තරම් පාඩම් පොතක් තවත් නැහැ. එහි ජීවය නැමති මායාවී ශක්තිය පුදුම එළවන සුළුයි. එකක් තවත් එකක් හා බැඳුණු රටා සමුදායක ප්‍රතාපවත් බන්ධනයක ප්‍රකාශනයක් වන සොබාදහම කුඩා වෙනස් කිරීමකින් පවා අනපේක්ෂිත තත්ත්වයන් කෙටිකාලීනව හෝ දිගුකාලීනව නිර්මාණය කරනවා. ලෝපුරා මෙවැනි තත්ත්වයන් පිළිබඳ සංවේදී ජාත්‍යන්තර ජාතික ආයතන හා සමාජ කණ්ඩායම් පවතී. ඒවායේ විෂයගත තේමා බවටම මේ කරුණු පත් වී තිබේ. මිනිසා විසින් නිර්මාණය නොකළත් මේ භූරූපය මිනිසා ප්‍රමුඛ සත්වයාගේත් ශාක පන්තියේත් පැවැත්මට නිර්මාණයට දක්වන ලද ප්‍රබලදායකත්වය අදටත් හෙටටත් මිල කළ නොහැකි අප්‍රමාණ එකක්. දැන් ඒ රකින්නට යම් යම් විෂයගත ආයතනවලට පැවරෙනවා. ඒ එක්කම වගකීම්වල බෙදී යාමකුත් තියෙනවා. එවැනි තැනකදී තමයි අපිට මේ ස්මාර්ට් පැට්‍රෝල් කියන ප්‍රබල පරිපථය හමුවන්නේ. මොකක්ද මේ සංකල්පය සහ ක්‍රියාකාරීත්වය? ඇතරම අනුරාධ මහත්තයා, වනජී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙනකොට ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 15%කට ආසන්න භූමි ප්‍රමාණයක් වනජීවි රක්ෂිත හැටියට ප්‍රකාශනපත් කළා. ඒ
අති විශේෂ පාරිසරික පද්ධතින් වල ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ඉන් බැහැරව තියෙන වනජීවි රක්ෂිත වනජීවි සම්පත්වල ආරක්ෂාව සඳහාත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම දරනවා. ඉතින් මේ වනජීවි රක්ෂිත තුලා ඉන් හා ඉන් බැහැර තියෙන මේ වනජීවි සම්පත්වල ආරක්ෂාව තහවුරු කිරීමේදී වනජීවි සංරක්ෂණයට පැවරෙන මූලිකම වගකීම තමයි නීති විරෝධී වනජීවි අපරාධයන් වළක්වා ගැනීම. ඒ වගේම ඒ වනජීවි රක්ෂිත තුලා ඉන් බැහැර ප්‍රදේශවල ඒ වනජීවි සම්පත්වල නිසි කළමනාකරණයක් තහවුරු කර ගැනීම. ඉතින් ඒ වගකීම් ඉෂ්ට කිරීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භයේ ඉඳන්ම භාවිතා කරපු ඉතාමත් ඵලදායී ක්‍රමවේදයක් තමයි වනජීවි රක්ෂිත තුල සහ ඉන් බැහැර ප්‍රදේශවල නිරන්තර මුර සංචාර කටයුතු පවත්වාගෙන යාම. වනජීවි නිලධාරීන් ඒ මුර සංචාර කටයුතු වල යෙදෙන ගමන් ඒ තමන්ගේ නිරීක්ෂණයන් මත තමන් එකතු කරගන්නා දත්ත සහ තොරතුරු ලිඛිතව වාර්තාගත කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක තමයි මේ සාම්ප්‍රදායික ක්‍රමය. ඉතින් ඒ ක්‍රමය අපි මුලින්ම පවත්වාගෙන ආවා. ඊළඟට මෑත කාලෙකදී අපි ගිය අවුරුද්දේදී අපි කල්පනා කරා අපි අද නවීන ලෝකයේ භාවිතා වෙන නොයෙකුත් ඒ නවීන තාක්ෂණයන් භාවිතා කරලා මේ ක්‍රමවේදය තවදුරටත් වැඩි දියුණු කරලා අද වර්තමානයේ තියෙන ඒ අභියෝගයන්ට අපි මුහුණ දිය යුතුයි කියලා. ඉතින් ඒ අනුව අපි ලෝකයේ අනිකුත් රටවල් 50කට වැඩි සංඛ්‍යාවක භාවිතා වෙන, ඒ වගේම වනජීවි රක්ෂිත සිය ගණනක භාවිතා වෙන ස්මාර්ට් ක්‍රමවේදය අපි හඳුන්වා දුන්නා ස්පේෂල් මොනිටරින් ඇන්ඩ් රිපෝර්ටිං ටූල් කියන මේ වනජීවි නිලධාරීන්ගේ ඒ දත්ත ඒ නිරීක්ෂණයන් මත එකතු කරගන්නා දත්ත හා තොරතුරු ඒ සයිබර් ට්‍රැකර් ඒ වගේම ස්මාර්ට් කියන ඒ මෘදුකාංගයන් භාවිතා කරලා ඒවා වාර්තාගත කරලා ඊට පස්සේ අපි පවත්වාගෙන යන පරිගණක දත්ත පදනමක් තුළට ඇතුල් කරලා ඒ දත්ත පදනම ක්‍රමයෙන් ගොඩනගාගෙන ඒ දත්තයන් විශ්ලේෂණය කරලා ඊට පස්සේ ඒ හඳුනා ගන්නා නොයෙකුත් ඒ ප්‍රවණතාවයන් මත අපි වඩා හොඳ ආරක්ෂාවක් සහ ඒ වගේම වඩා හොඳ කළමනාකරණයක් සඳහා අපි ඒ දත්ත භාවිතා කිරීමක් අපි දැන් මේ වෙනකොට කරගෙන යනවා. ඉතින් ගිය අවුරුද්දේදී අපි අපේ වනජීවි ප්‍රධාන වනජීවි රක්ෂිත 6ක ට අපි ඒ ක්‍රමවේදය හඳුන්වා දුන්නා, ඒ ස්මාර්ට් ක්‍රමවේදය හඳුන්වා දුන්නා. දැන් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම මේ අවුරුද්දේ අපි තවත් වනජීවි රක්ෂිත ප්‍රධාන වනජීවි රක්ෂිත 12කට අපි ඒ ක්‍රමවේදය හඳුන්වා දෙනවා. ඊට පස්සේ ළමන අවුරුද්දේ තව වනජීවි රක්ෂිත 10කට අපි හඳුන්වා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ස්මාර්ට් පෙට්‍රෝල් දැනට ජෛව විවිධත්වයේ ඉහළ මාපකය නියෝජනය කරන රාජ්‍ය රැසක අභිප්‍රේතාර්ථ සාධනය කළ ප්‍රශස්ත ක්‍රමවේදයක්. එහි ඇති ව්‍යාප්තිය ප්‍රතිඵල ගොනුව සැබවින්ම විසල් මෙහෙවරකට දායක වනවා. ඉකුත් වසරේ ශ්‍රී ලංකාවට ස්කෑම්ප් ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දුන් ස්මාර්ට් ක්‍රමවේදය ඉතා ඵලදායීව ක්‍රියාත්මක වීම නිසා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි පසුකථනයක් ලෙසත් අලුත් වනජීවි කලාප වෙත ව්‍යාප්ත කිරීමේ පුරෝකථනයක් ලෙසත් ගිරිතලේ වනජීවි පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිතව විදග්ධ වැඩමුළු කිහිපයක් සංවිධානය කළා. ඉන්පසු එය පන්ති කාමරයෙන් ඔබ්බේදී නැවත අධ්‍යයනය කරනු ලබන්නේ ප්‍රායෝගිකවයි. මේ කණ්ඩායම් සඳහා තෝරාගත් ව්‍යාපෘතික කේන්ද්‍රය විල්පත්තු ජාතික උද්‍යානයේ මරදන්මඩුව ආශ්‍රිත භූමියයි. ඊට 40 දෙනෙකුගේ පමණ වනජීවි නිලධරුවන් පිරිසක් එක්ව සිටියා. අලුත් අදහස්, සාකච්ඡා, කතිකා, ප්‍රවාද ආදී විවිධ තාර්කික කාරණා පෙරදැරිව මෙහිදී පරිබාහිරින් හඳුනාගත් යම් යම් දත්ත විශ්ලේෂණයට පෙර එකතු කරගනු ලැබුවා. ඒ වනගත හා ඊට ආසන්න මාවත් ඔස්සේ ඇවිද යමින් දැන් මේ එක කණ්ඩායමක් එක්ක අපි ඇවිදන් එන ඔයගොල්ලෝ සෑහෙන ප්‍රමාණයක් මේ ස්මාර්ට් ෆෝන් එකේ කියන්නේ කැප්චර් කරලා තියෙනවා. සමහර මුණ ගැහිච්චෝ මේ වනගත සංචාර සිදුවන්නේ මේ ක්‍රමවේදය ඉලක්ක කොටගෙනම නොවි. එය වෙනත් මුර සංචාරයක් නැතහොත් රාජකාරිමය ගමනක් අතරතුර මුණ ගැසෙන දෑ මූලික කොට ආයහසයකින් තොරව එකතු වන දත්ත පද්ධතියක්. දිනපතා වෙහෙස කර බවකින් වියුක්තව නිර්මාණය වන මේ දත්ත ගබඩාව දෛනිකව විශ්ලේෂණය කිරීමට හෝ සතිපතා, මාස්පතා, කාර්තුපතා, වාර්ෂිකව හෝ එක්ව
අවසානයේ සුවිසල් කළමනාකරන ව්‍යුහයකට ඇවැසි සාක්ෂි හා පිළිතුරු සාදා ගැනීමට පාදක වනවා. දැ ස්මාර්ට් පෙට්‍රෝල් කියන එක දැවන්ත සෙට් බොක්ස් එකක් මේ ඕපෝන් එකින් හරි ඕනෑම ඩිවයිස් එකකින් පුළුවන්ද මේ මද ඩිවයිස එකත් එක සම්බන්ධ වෙන්න කොහොමද මේකේ ඇප් එකක් තමයි අපිට මේකට ඩවුන්ලෝඩ් කරලා දුන්නේ ඒ ඇප් එකත් එක්ක දැන් අපිට ඒගොල්ලෝ යන්න රුට් එකක් දුන්නා ඒක අපි ගිහිල්ලා මොනවද අපි දකින ඔබ්සර්වේෂන් හියුමන් ඇක්ටිවිටි එකක් වෙන්න පුළුවන් ඉල්ලීගල් අවනසර ක්‍රියාවක් වෙන්න පුළුවන් ඒ ඕනම එකක් අපට ස්ථානයත් එක්ක ඩේට ගොඩාක් මේකට එන්ට කරගන්න පුළුවන් දැන් අපි ගියපු රූට් එකේ අපි දකින විශේෂ දේවල් ඒ සියල්ලම මේකට අපිට ඇතුළත් කරගන්න පුළුවන් ඊට තමන්ට මුණගැසුණු දෑ රැගෙන නැවත පන්ති කාමරයට ගොස් ඒවා කණ්ඩායම සමග විශ්ලේෂණය කරන්නටයි මීළඟට බලාපොරොත්තු වෙන්නේ. විල්පත්තුව ආශ්‍රිත පරිසර පද්ධතියේ පාලකුණු සහිත සතුන්ගේ චර්යා දෘෂ්ටිපතෙහි සටහන් වන නව සංක්‍රමණික පක්ෂීන් කණ්ඩායම් ලෙස ජීවත් වන මුවන් ඇතුළු සතුන් ඔවුන්ගේ සෞඛ්‍ය ජීවන තත්ත්වය ගහන ඝනත්වය ආහාර රටාව ආවරණ කලාප වනවැස්මේ ස්වභාවය එහි අඩංගු තුරුලතා ප්ලවාංග අපිශාක මල සතුන්ගේ අස්ති පියාපත් ආදී කුමන අයුරකින් වුවද බෙදන ලද තොරතුරු ඉතා ගැඹුරු තොරතුරු ලෙස ප්‍රමාණාත්මකව වඩාත් දිගුවකින් මෙහිලා බහාලිය හැකි. ඒවායේ ඡායාරූප GPS කණ්ඩාංක සිතියම් මේ සියල්ල සැකසීමෙන් අන්තර්ගත කිරීමේ හැකියාව ශුනිකව ලැබෙනවා. දැන් මේ වැඩමුළුවේ පළමු සැසියේ ප්‍රායෝගික නිරීක්ෂණ නිශ්චිත කාලයක් ආවරණය කළා. ඒ වපසරිය ඇතුළතදී හමුවෙච්ච ඩේටා නැත්තම් දත්ත මේ ලැප්ටොප් පරිගණක වෙත මුදා හරිනවා. ඒකට එකින් එක එන්ටර් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒ තැන්වලදී මේවා තමන්ගේ ඩිවයිස් එකට ගත්තා. ඒක දැන් මවු සිටියමට සහ මවු පද්ධතියට නැත්තම් පරිපතයට බහාලන එක තමයි මේ වෙන්නේ. මානවයාගේ ඇකිලීම විනාශ කරලා විනත් දිගු ප්‍රසාරණීය ගුණාංග මතු කරන්න තාක්ෂණය පාවිච්චි වුණා. මේ වෙද්දි මාධ්‍ය කලාවුවත් මිනිස්සු ළඟට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සිටිසන් ජර්නලිසම් නැත්තම් පුරවැසි මාධ්‍ය කලාව දක්වාම ඒක පළල් වෙලා. දැන් මේ කල්පාත මහත්තයා මේ ක්‍රමවේදයත් එක්ක මෙච්චර කල් පොත්වල ලොකු ෆයිල්වල වාර්තා හදලා මහා අමාරුවෙන් කරපු දේවල් ඔබතුමා මේ අකුලගෙන අතට අරන් ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේ ක්‍රමවේදය? ඇත්තටම අනුරාධ මහත්තයා මේක ඔබ අපි කවුරුත් දන්න ඇන්ඩ්‍රොයිඩ් කියන මෙහෙයුම් පද්ධතිය ආශ්‍රයෙන් වැඩ කරන උපකරණයක්. මේක අපි සම්පූර්ණම GPS තාක්ෂණය හරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම අපි මේකට දාලා තියෙනවා සයිබර් රැක කියලා මෘදුකාංගයක්. මේ සයිබර් රැක කියන මෘදුකාංගය හරහා තමයි මේ ස්මාර්ට් පෙට්‍රෝලිං ක්‍රමවේදය තුළ දත්ත එකතු කරන එක නිලධාරීන් විසින් කරන්නේ. ඇත්තට මේ සයිබර් රැක කියන මෘදුකාංගය හරහා අපි තොරතුරු එකතු කරනකොට මේකෙන්දී ඇත්තටම අපි වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විදිහට තමයි ශේෂ්ඨ අධිකාර කටයුතු වල නිරත වෙන්නේ. ඒදි විශේෂයෙන් මුර සංචාර කටයුතු වලදී අපිට මේ උපකරණය රැගෙන යාමේ හැකියාව තියෙනවා. එතින්දී මේ උපකරණය රැගෙන යාමේදී ප්‍රථමම අපි කරන්න ඕනේ මේ අපි මේ යන මුර සංචාරය මේකට ඇතුළත් කරගන්න ඕනේ. උදාහරණයක් කියනවා නම් මේකට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාවේදී මෙම ස්ථානයේ තියෙන GPS කියවීම ඒ වගේම ඒ අවස්ථාවේදී මේ මුර සංචාරය සඳහා යන පිරිස කවුද? එහි නායකයා කවුද? කියන හැම දෙයක්ම මෙතනදී ආරම්භ කරන්න පුළුවන්. දැන් අපි මුර සංචාරය යනවා. දැන් අපි මුර සංචාරය ගිහිල්ලා අපි කිසියම් දෙයක් දකිනවා.
අපි කිසියම් දෙයක් අපි දකිනවා. ඒක වනජීවි අපරාධයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අලුත් නිරීක්ෂණයක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. අපි වැවක් අසලින් යනකොට අපි ඒක දකිනවා, ඒ වැවේ ඉන්නවා කිසියම් කුරුල්ල ප්‍රංචුවක්. නිලධාරීන්ට හැකියාව තියෙනවා මේ මුර සංචාරය තුළදී මේ නැත්නම් මේ දුටුව වැව නැත්නම් ඒ ජල ප්‍රභවය මේක සටහන් කරගන්න, ඇතුළත් කරගන්න. ඒ වගේම ඔවුන්ට හැකියාව ලබා දීලා තියෙනවා ඒ ඉන්න සතා, එහෙම නැත්නම් ඒ කුරුල්ලා මොන වර්ගයේද කියලා සටහන් කරගන්න. ඒ වගේම කී දෙනෙක් දුටුවද, මොනවද උන් කර කර හිටියේ කියන සෑමදේම සටහන් කරගැනීම හැකියාවක් තියෙනවා. අපි තවත් ඉදිරියට යනවා. අපි තවත් ඉදිරියට යනකොට දකිනවා වනජීවි අපරාධය සම්බන්ධව සිදුවෙච්ච ස්ථානයක්. අපි උදාහරණයක් ගමු. රක්ෂිතය තුළ ශාකයක් කපලා තියෙන අවස්ථාවක්. වාඩියෙකුත් තියෙන්න පුළුවන්. මිනිස්සුත් ඉන්න පුළුවන්. මේ ස්ථානයේදී, ඒ අවස්ථාවේදී මෙතන තියෙන සෑම දෙයක්ම, උදාහරණයක් කියනවනම් ඒ ගහක් කපලා තියෙනවනම් ඒ ගහේ වර්ගය මොකක්ද? ඒ ගහ කපන්න භාවිතා කරලා තියෙන ආයුධ තියෙනවනම් ඒ ආයුධ මොනවද? ඒ වාඩියක් තියෙනවනම් ඒ වාඩිය මොන වගේ එකක්ද? ඒ අලුත් දෙයක්ද, පරණ දෙයක්ද? එහෙම නැත්නම් මේ සිදුවීම කොච්චර කාලයකට කලින් සිදුවෙච්ච දෙයක්ද? නිලධාරීන්ට හැඟෙන පරිදි ඒ නිලධාරීන්ට, මුර සංචාර නිලධාරීන්ට ඒ දත්ත මේකට අතුලත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. රාත්‍රී කාලයේ මෙම ක්‍රමවේදය තුලින් තහවුරු කරගත් සාධක පාදක කොට දියුණු තාක්ෂණික මෙවලම් යොදාගෙන වැටලීමක නිරත වීමටද වනජීවී නිලධාරීන්ට හැකි වුණා. සතුරාට නොබියව සැඟවි ආපදා අවම කොට යම් අපරාධකරුවකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට තොරතුරු රැස් කිරීමට මෙහිදී ඉඩකඩ ලැබෙනවා. ඒ සඳහා අඳුර විනිවිදින අධෝරක්ත දුර දක්න, රූපමය ලෙස පටිගත වන සුවිශේෂ දුර දක්න, නැතහොත් ඉන්ෆ්‍රාරෙඩ් මෙවලම් සතුන් හා මිනිසුන් සිටින තැන් පෙන්නුම් කරන කැමරා ආදිය මෙහිදී දායක වනවා. සමරපුර මහත්තයා, කොහොමද ජාත්‍යන්තර මට්ටමේ දායකත්වය, පරිණතකම, ප්‍රබුද්ධකම මේ වැඩසටහනට පාවිච්චි වෙන්නේ මේ ඉකුත් වසරේ ඉඳලා ගත්තාම? ඔව් අනන්ත මහත්තයා, අපි මේ ස්මාර්ට් ක්‍රමවේදය අපේ වනජීවී නිලධාරීන්ට හඳුන්වා දීමේදී අපිට අවශ්‍ය වුණා ඒ නිලධාරීන්ට ඉතාම ක්‍රමවත් විධිමත් පුහුණුවක් ලබා දෙන්න. ඒ සඳහා අපි ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් තියෙන සම්පත් දායකයෙක් අපි තෝරා ගත්තා. ආචාර්ය ඇන්තනි ලිනම් මහත්මයාගේ දායකත්වය අපිට ඒ සඳහා ලැබෙනවා. මෙතෙන්දී අපි එතුමාගේ අත්දැකීම් ගැන මම විස්තර කරොත්, එතුමා දකුණු ආසියාතික රටවල් ගණනාවක, ඒ වගේම අප්‍රිකානු මහද්වීපයේ රටවල් ගණනාවක ඒ වනජීවි රක්ෂිත තුළට මේ ස්මාර්ට් ක්‍රමවේදය හඳුන්වා දීමේ කටයුතු වලට සහභාගී වෙලා ඒ සම්පත් දායකත්වය ලබා දීලා ජාත්‍යන්තර අත්දැකීම් මහ විශාල ප්‍රමාණයක් ලබා ගත්ත මහත්මයෙක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ගිය වර්ෂයේදී අපේ වනජීවි රක්ෂිතවලට ඒ ස්මාර්ට් ක්‍රමවේදය හඳුන්වා දීමේදී ඒ ආචාර්ය ටෝනි ඇන්තනි ලිනම් මහත්මයාගෙන් අපිට ඉතාම පුළුල් දායකත්වයක් ලැබුණා අපේ නිලධාරීන් පුහුණු කරගන්න. ඉතින් ඒ නිලධාරීන් ඉතාම හොඳින් පුහුණු කරලා දැන් මේ වෙනකොට ඉතාම සාර්ථක ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ අවුරුද්දෙත් එතුමාගේ දායකත්වය අපිට ලැබෙනවා. ඉතින් වනජීවි රක්ෂිත 12ක නිලධාරීන් මේ වෙනකොට අද මේ මර්දම් අඩුවට ඇවිල්ලා එතුමාගේ ඒ වැඩමුළුවට සහභාගී වෙනවා. Smart is a system ස්මාර්ට් තාක්ෂණය කියන්නේ ආරක්ෂිත ප්‍රදේශ කළමනාකරණය කරන්න ඉතාම වැදගත් පද්ධතියක්.
මං ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ජාතික උද්‍යානවල සේවය කරන වනජීවි නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් පුහුණුවක් දෙන්න. මං හිතනවා මේ ව්‍යාපෘතිය වනජීවි කළමනාකරණයට ඉතාම වැදගත් වෙයි කියලා. විශේෂයෙන්ම ආසියාව පුරා බොහෝ රටවල ස්මාර්ට් තාක්ෂණී භාවිත කරනවා. ඒ හරහා ආසියාවේ අලි සම්පත ආරක්ෂා කරගන්න වගේම අලි මිනිස් ගැටුම පාලනය කරගන්නත් මේ ක්‍රමය යොදා ගන්නවා. ස්මාර්ට් තාක්ෂණය හරහා එම තර්ජන අවම කරගන්නත් පුළුවන්. එසේම වනජීවි නිලධාරීන්ට පුළුවන් මේ හරහා අවදානම් ප්‍රදේශ හඳුනාගෙන එම අවදානම අවම කර ගැනීමටත් කටයුතු කරයි. And to understand where we need to send rangers to address specific threats and protected areas. විල්පත්තුව ආශ්‍රිත වනාන්තරය සතුන්ගේ සුවිශේෂ චලනවලින් පිරුණු නිදහස් බිමක්. එහිදී අපට හමු වූ පොදු විශේෂ ප්‍රමාණය 50කට වැඩි. ඒ අතරිනුත් කොටි 8 දෙනෙකු පමණ මුණ ගැසුණා. බොරු පන්විල ආශ්‍රිත මේ කොටි පැටවුන් දෙදෙනා එකම මගක දින කිහිපයක් ඇවිද යමින් එක්තරා තැනකින් පමණක් වනයට ඇතුළු වුණා. ඉන් කියවෙන අදහස උපකල්පනය කළ හැකි යම් මට්ටමකට. ඒ එක්කෝ අම්මා ගොදුරක් වනයේ ඇතුළත බිමහෙලා ඇති නිසා මෙතනින්ම වතුර බී ගොස් නැවත ඉන් සැනහෙනවා. තවත් ඉතා සුවිශේෂී අදහසක් මෙහිලා මතු කළ හැකි. ගොදුරක් ඩැහැගත් ප්‍රදේශයේ එකී ගොදුර අවසන් වූවාට පසු මවත් පැටවුනොත් එම වසමේ වෙනත් ඉසව්වකට ගමන් කරනවා. මෙය චක්‍රයකට අනුව සිදුවන්නක්. හැම විටම නොසන්සුන් බිම පසුකර සන්සුන් බිමකටයි මේ විසල් බිලාලයින් ගමන් කරන්නේ. එවිට පද්ධතිය සන්සුන්. අනෙත් අතට සත්තුන්ටත් සිද්ධි අමතකයි. එය ඔවුන්ගේ පැවැත්මට, ඩැහැගැනීමේ රටාවට, ගොදුරකට සමීපවීමට ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් වැදගත් වනවා. එසේම සතුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය හිතකර සාධක එහිදී භුක්ති විඳිය හැකි. කොටියා යනු විරල ආකර්ෂණීය වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇති සත්වයකු නිසා මෙම ක්‍රමවේදය යටතේ ඔවුන්ගේ වසම් ඒවා පුළුල්වීම හෝ ඇකිලීම, ගහන ඝනත්වය, ශරීර සෞඛ්‍ය, පිරිමිහා ගැහැණු සතුන්ගේ ව්‍යාප්තිය, උපත්හා මරණ අනුපාත පිළිබඳවත් විමසා බැලිය හැකිවනු ඇති. දැන් අපි ස්මාර්ට් පැට්‍රෝල් කියන මේ අද දවසේ සාකච්ඡා පරිපථයේ එක්තරා ඉමකට, නිමාවකට සමීප වෙමින් ඉන්නේ. මේ දක්වා ඔබට ඉතා හොඳ පැහැදිලි අවබෝධයක් අදහසක් ඇති. කොයිතරම්නම් විනිවිදභාවයකින් සක්‍රීයව ප්‍රබුද්ධව අපේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය කළමනාකරණය උදෙසා මේ තත්ත්වයන් පාවිච්චි කරයිද කියලා සංරක්ෂණයත් අභිමුව. එහි නියාමකවරයෙක් ඔබතුමා එක පැත්තකින් ඊ තාක්ෂණය පිළිබඳ ෘතුූල දැනුමක් සහිත කෙනෙක්. ඇයි අපිට අවශ්‍ය වුණේ මේ ස්මාර්ට් පැට්‍රෝල් වගේ දෙයක්? ඒක කොයි තැනකද අද තියෙන්නේ සහ හෙට ගෙනියන්නේ? නෝ දැන් මේක ගැන කතා කරපුවාම අපි බැලුවොත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැලේ කියලා වහමින් තාක්ෂණය නැහැ කියලා තමයි බාහිරව පේන්නේ. හැබැයි අපි මම දැන් දෙපාර්තමේන්තුවට අවුරුදු 20කට විතර කලින් සම්බන්ධ වෙනකොටත් අපි විශ්වවිද්‍යාලයේ අලුත්ෙන් තියෙන දැනුම කියලා හිතේ තියාගෙන මේවා කොහෙවත් නැහැ කියලා හිතේ තියාගෙන දෙපාර්තමේන්තුවට එනකොට සැටලයිට් තාක්ෂණය, ඒ වගේම GPS තාක්ෂණය පාවිච්චි කරමින් තිබුණා. එතකොට මේක මේ ස්මාර්ට් පෙට්‍රෝලින් කියන තාක්ෂණය ගැන කතා කරම මේක ඇත්තම මේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරලා කරන නීති ක්‍රියාත්මක කිරීමක් විදිහට මේක ලඝු කරලා කියන්න බෑ. ස්මාර්ට් කියන එකේ අදහස තියෙන්නේ ස්පේෂියල් මොනිටරින් ඇන් රිපෝර්ටින් ටූල් කියලා. එතකොට දැන් මේකෙදි වෙන්නේ අපි බැලුවොත් 1990 ගණන් වෙනකොට මේ සංරක්ෂණය කියන එක ගැන නෙවෙයි අපි කතා කරේ. අපි කතා කරේ ආරක්ෂණය ගැන. ඒ කියන්නේ පෙට්‍රෝලින් සහ මේ නීති ක්‍රියාත්මක කිරීම තදින්ම කරා. හැබැයි ඊට පස්සේ විද්‍යාව දියුණු වෙනකොට අපි සංරක්ෂණය කියන එකට ආවා. ඒක ඇතුලේ ආරක්ෂණය තියෙනවා. ආරක්ෂණයට පිටින් ගිහිල්ලා මේ වයිස් යූස් කියන එක, කියන්නේ මේ බුද්ධිමත් ලෙස පරිහරණය කියන කොටසත් ආවා. ඒතර මේත් එක්කම තාක්ෂණය අවශ්‍ය වෙනවා. මොකද අපි දන්නවා මිනිස්සුන්ගේ ආශාවල් අසීමිතයි. එතකොට පුංචි හරි අවස්ථාවක් දුන්නාම මේවා වැරදි පැත්තට යන්න පුළුවන්. ඒතර මේ ස්පේෂියල් මොනිටරින් ඇන්ඩ් මේ රිපෝර්ටින් ටූල් කියන එකේ අදහස නීතිය ක්‍රියාත්මක කරන එකම නෙවෙයි. මේකෙදී අපි මේ හැමදාම අපි කරන පෙට්‍රෝලිං, ඒ වගේ නීති ක්‍රියාත්මක කිරීමේ මුරසංචාර කටයුතුවලදී අපි මේ උපකරණ භාවිතා කරලා එතන තියෙන පරිසර පද්ධතිය, ඒක දවසින් දවසට වෙනස් වෙන්නේ කොහොමද වගේ ගොඩාක් තොරතුරු මේකෙදී ගන්නවා.
එතකොට මේකෙදී ඇත්තටම අපි දැන් මේ කාලේ කතා වෙනවා මේ big data ගැන. ඒතර මේක අවුරුද්දක් දෙකක් විතර යනකොට අපිට විශාල දැනුම් සම්භාරයක් මේකෙන් එකතු වෙනවා. ඊට පස්සේ ඒවා අපිට මේ විශ්ලේෂණය කරලා නව දැනුම සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ අවුරුද්දේ කොයි කොයි කාලවලද කොයි කොයි අපරාධ වෙන්නේ. මොකද අපි මේක හිතුවට ලෝකයට රටාවක් තියෙනවා. ඒතර අපරාධ සිද්ධ වෙන්නත් රටාවක් තියෙනවා. එතකොට වනජීවීන්ගෙන් අනතුරු සිදු වෙන එක මිනිස්සුන්ට ඒකටත් රටාවක් තියෙනවා. මිනිස්සුන්ගෙන් අනතුරු වෙන එක වනජීවීන්ට ඒකටත් රටාවක් තියෙනවා. මේ රටාවල් අපිට හොයා ගන්න පුළුවන්. ඒතර ලෝකේ විවිධ රටවල් වල විවිධ ක්‍රම පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරන්නේ ටිකක් දියුණුම තත්වයක තියෙන ක්‍රමවේදයක්. අපි ඉන්දියාව ගත්තොත් අපිට වඩා වෙනස් විදිහක් පාවිච්චි කරනවා. නමුත් මේක අද දවසේ වනජීවි සංරක්ෂණයේදී යොදා ගන්න අලුත්ම ක්‍රමවේදයක්. ඒතකොට අපි මේක අත්හදා බලන්න පටන් ගත්තේ පසුගිය අවුරුද්දේ. ඒක අපි උත්සාහ කරේ දකුණු කලාපේ. මොකද වනජීවි ගැටලු ගොඩක් තියෙන තැනක තමයි අපි මේක උත්සාහ කරේ. එතකොට ඒකෙන් අපිට ඇත්තම හුඟක් ධනාත්මක ප්‍රතිඵල තමයි ලැබුණේ. අපි මේ අවුරුද්දේ ඉඳන් මේක මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා. එතකොට අපේ නිලධාරීන් හැම කෙනෙක්ම තමන් කරන රාජකාරි තොරතුරු ගොන්නකට එනවා. ඒ තොරතුරු ගොන්න ඊට පස්සේ විශ්ලේෂණය කරලා අපිට අද තියෙනවට වඩා ලොකු දැනුමක් අපිට ජනනය කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපි ඉදිරි දැක්ම. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ නව්‍ය තාක්ෂණික විප්ලවය හා අත්දැල් බැඳගෙන යනු ලබන ප්‍රශස්ත කාර්යාවලිය තුළින් එළඹෙන දශකය තුළ වඩාත් ප්‍රබල ආස්ථානයකට අපේ සොබාධාම ඇරලවනු ඇති. අද දවසේ එහි ප්‍රබල විරල කතිකාවක් අප විසින් ඇරඹුවා. වනජීවී පද්ධති රකින්නට දැන් ඉඩහසර වැඩි. ඒ නිසාම එහි ජීවන ධාරිතාව පෘථූල වෙතැයි සුසුම් හෙළිය හැකි. එහෙත් එතැනින් නොනැවති යා යුතුමයි පෙරගමන්. හිතන්න, දැන් ඉතින් වරක් නොව දස දහස් වරක් වනජීවී අපරාධයකට කොතරම් නම් ඉඩක්, රික්තයක්, අවකාශයක් මේ ලක් දෙරණ මත පවතිනවාද කියා. ඒ නිසාම මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත් ප්‍රතිඵලදායී ක්‍රියාවලිය තවත් අතකින් සංරක්ෂණය අරබයා ඉතාම සුවිශිෂ්ට කාර්යභාරයකත් නිරත වනවා. එවැනි තැනක සිට සොබාධාරා අනාගතය දෙස සුභවාදී දෘෂ්ටියකින් බලමින් අදට සමුගෙන යන්න.